mighty Mokadzinika. Hello guys, welcome to the back my YouTube channel Shammika Baiti. I will be narrating other season update. මම හිතන අද නෙමෙයි අතරම ඊයේ තමයි මේ අප්ඩේට් එක ආවේ. ඉතින් season 6 update එකෙන් වෙලා තියෙන සුපිරිම වෙනස්කම් දෙකක් තමයි මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. Right, ඉතින් අපි බලමු මොනවාද මේ වෙනස්කම් සුපිරිම වෙනස්කම් දෙක කියලා. මුලින්ම කියන්න ඕනේ මේක මම මේ කතා කරන්න යන වෙනස්කමක් නෙමෙයි අතරම. Right, ඉතින් ඒකත් මම කියන්න. අපි නෝරෙලිය ගියා වගේ තමයි බෑග්ග්‍රවුන්ඩ් එක ඔයගලන්ට පේනවා. ඉතින් අතරම අපේ නිකන් ලංකාවේ නිකන් නෝරෙලිය පරිසරය වගේ තමයි මේකේ අපිට මේන් මෙනු එකේ බෑග්ග්‍රවුන්ඩ් එක දෙලින්නේ. රයිට්. ඉතින් අපි යමු එනම් මොනවාද මේ වෙනස්කම් දෙක. රයිට්. ලෝඩ් අවුට් වලට යමු. ලෝඩ් අවුට් වලට ගියාම යන්න බැටල් රොයල් එකට. රයිට්. අපි ලෝඩ් අවුට් වලට නැතුව කිලිම බැටල් රොයල් මොඩ් එකට මෙතනින් යන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලට දැන් පේනවා චොප් එකක් ලෑන් කරනවා මගේ පිටිපස්සෙන්. රයිට්. ඉතින් කලින් මේ ඔප්ෂන් එක තිබුණේ නැහැ. ඉතින් මෙතන අපිට තිබුණේ මොකක් හරි ක්ලාස් එකක් දාගන්න. මෙන්න මේ විදිහට ලෝඩ් අවුට්ස් වලින් ගිහිල්ලා අපේ මේ තියෙන යා බෝන් එකෝ මේ මොනවා හරි මේ තියෙන ක්ලාස් එකක් තමයි අපිට කලින් මෙන්න මේ විදිහට දාගන්න තිබුණේ. රයිට්. ඉතින් මෙන්න මේ ඒ කියන්නේ මේ අප්ඩේට් එකකින් ඇක්ටිවිෂන්ලා ඒ වෙනස කරලා තියෙනවා. රයිට්. ඉතින් අපි මෙතන දැන් අපිට ඒ ක්ලාස් එකත් ඒ කියන්නේ කලින් දාගත්තු ක්ලාස් එකත් එක්කම ඔයගලන්ට පේනවා ඇති අපිට දැන් වාහනිකුත් ඒ කියන්නේ vehicle එකකුත් පිටපස්සෙන් දාගන්න පුළුවන් කියලා. රයිට්. ඉතින් කලින් දාගත් අපිට BR ක්ලාස් එකේ තියෙන මේ දැන් මම clown ක්ලාස් එක දාගත්ත බල්ලා ඉන්න ඉස්සරහට ඔයගලන්ට පේනවා. ඒ වගේම පිටපස්සෙන් chopper එකක් තියෙනවා. රයිට්. ඉතින් මේ විදිහට අපිට chopper එක විතරක් නෙමෙයි අපිට අලුතෙන් vehicle එකක් ඒ කියන්නේ කා එකක් දීලා තියෙනවා. muscle car කියලා. රයිට්. ඉතින් අපි ඒ කා එකට යමු. මම ඒ කා එක පේන විදිහට දාගන්න මේ විදිහට තාම camos නැහැ ඒකට. ඉතින් camos unlock වෙන්න තව ටික දවසක් ගියයි මොකද මේක දැන් ආව විතරයි අප්ඩේට් එකත් එක්ක. රයිට්. අපි ඒ කා එකට ගියා මෙන්න මේ විදිහට. ඒ කා එක පිටිපස්සෙන් එනවා. රයිට්. ඉතින් ඔන්න ඔය විදිහට අපිට ඕනම vehicle එකක් ඒකේ දාගන්න පුළුවන් මේ පාර අප්ඩේට් එකෙන්. ඒක දීලා තියෙනවා. රයිට්. මේ වගේ බෝට් එකක් හරි ගමන් නැහැ. ඕගලන්ට දාන්න බලා අපි බෝට් එකට දාලා බලමු ආසාර බඩ බෝට් එක කොහොමද එන්නේ කියලා. බෝට් එක නම් එහෙම එන්නේ නැහැ. කෙලි මේක පාක් කරලා දින විතරයි පෙන්වන්නේ. රයිට්. එනිවේ ගයිස් රයිට්. ඕක තමයි පළවෙනි එක. රයිට්. ඊළඟට මම ඔයගලන්ට පෙන්වන්නම් මෙන්න මෙතනින් කෙලිම යමු අපි සෙටින්ග්ස් වලට. සෙටින්ග්ස් වලට ගියාට පස්සේ ඔයගලන්ට තියෙනවා අපව පල්ලෙහයින් බලන්න බේසික්. ඊට පස්සේ තියෙනවා ඕඩියන් ග්‍රැෆික්ස් කියලා. අන්න ඒකට යන්න. ඕඩියන් ග්‍රැෆික්ස් වලට ගියාට පස්සේ ආපහු තියෙනවා දකුණු පැත්තෙන් බලන්න ඕඩියෝ. ඊට පස්සේ ආපහු තියෙනවා ඉෆෙක්ට්ස්. රයිට්. මෙන්න මේ ඉෆෙක්ට්ස් වල ඔයගලන්ට පේනව නේද මේ ඉෆෙක්ට් එකක්. ඔය ඩෙත් ඉෆෙක්ට් එක. රයිට්. ඉතින් මේ ඉෆෙක්ට් එකට අපි ඒ කියන්නේ මං පුව කියලා ගත්තොත් හරි. මොකද මේ කියන්නේ දැන් මමත් පුව කෙනෙක් තමයි. මොකද මට ලෙජෙන්ඩරි නෑ. ඉතින් මට තියෙන එකම එක ලෙජෙන්ඩරි ගන්න එක විතරයි. ඉතින් ගොඩක් අය මං ඇහුවොත් කියන්නේ ඉතින් මොකද්ද ඒක 50GS එක. ඒකත් ප්‍රයිමරි නෙමෙයි. ඒක සෙකන්ඩරි. රයිට්. ඉතින් ඇත්තටම අපි එෆික් ගන් තියෙන ඇයි ගොඩක් මේක වටිනවා. හැබැයි මේක ලෙජෙන්ඩරි ගන් තරමටම නැති වුණත් ඇත්තටම සුපිරි. මේ ඩෙත් ඉෆෙක්ට් එක අපිට මේ ඩෙත් ඉෆෙක්ට් එක ඕන විදිහට දාන්න බලන්න. බ්ලඩ් නේ මේකේ සාමාන්‍ය අපි කිල් කරාම සාමාන්‍ය අපේ ගන්ස් වලින් යන්නේ මෙන්න මේගේ බ්ලඩ් එක. ඕක තමයි නෝමල් එක, රෑන්ඩම් එක. රයිට්. ඒ වගේම අපි බලමු ඊට පස්සේ ආපහු තියෙනවා අපිට ඒගොල්ලෝ දීලා මෙන්න මේ වගේ ටැක්ටිකල් ඉෆෙක්ට් ඕ වගේම එක එක විදියට මේම ඉෆෙක්ට් යන විදියට ඒ ඉෆෙක්ට් ස්ටයිල් එක අපිට සිලෙක්ට් කරගන්න මෙතනින් ඒගොල්ලෝ දීලා තියෙනවා. රයිට්. ඉතින් ඔයාලා කැමති ස්ටයිල් එකක් මෙතනින් තෝරගෙන ඒ වගේම ඔයාලා කැමති කලර් එකක් මෙන්න මෙතනින් මේ විදියට තෝරගන්න පුළුවන්. ඕනනම් බ්ලැක් වලින් යන්න, එහෙම නැත්නම් yellow වලින්, එහෙම නැත්නම් මේ වගේ blue වලින්, එහෙම නැත්නම් මෙන්න මේ වගේ පින්ක් වලින්, එහෙම නැත්නම් මෙන්න මේ වගේ ග්‍රීන් වලින්. රයිට්. ඉතින් මම මේ වගේ මෙන්න මේ පින්ක් කලර් එක තෝරගෙන අපි මෙන්න මේ ඉෆෙක්ට් එක වගේ දාගමු. රයිට්. ඊට පස්සේ අපි ගිල්ල බලමු මැච් එකකට කොහොමද කියලා මේ ඉෆෙක්ට් එක අපිට ඒ කියන්නේ පේන්නේ. රයිට්. කලින් වගේද නැත්නම් කොහොමද වෙනසක් තියෙනවද කියලා පොඩ්ඩක් බලමු. ඕකේ ගයිස්, ලෙට්ස් සී. ඕකේ ගයිස්, මම මේ පිස්ටල් එකකින් තමයි පෙන්වන්නේ ඔයගොල්ලන්ට. ඒතර පිස්ටල් එකෙන් හොඳට පේනවා පොඩ්ඩක් ඒ ඉෆෙක්ට් එක. ඇත්තට මේකේ වෙනසක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. අපි ඇත්තටම නිකම්ම හිතියට වඩා ඉතින් මේ වගේ පොඩි හරි ඉෆෙක්ට් එකක් තියෙන එක ඒකේ පොඩි ගතියක් තියෙන. ඉතින් ඇක්ටිවිෂන් ලා ඉතින් ඒ වගේ අය ගැන පොඩ්ඩක් හිතලා තියෙනවා. රයිට්. ඉතින් ඒකට ගොඩාක් තෑන්ක්ස් ඇක්ටිවිෂන් ලාට කියන්න ඕනේ. රයිට්. ඒ වගේම බලමු දැන් අර yellow වලට පොඩ්ඩක් වෙනස් කරාම මම අපි yellow කියන්නේ දැන් අපි ඉස්සෙල්ල pink color effect එක තමයි තිබ්බේ. දැන් මම yellow වලට එක මාරු කරා. බලමු yellow වලින් කොහොමද මේ effect එක අපිට feel වෙන්නේ කියලා. රයිට්. ඉතින් සුපිරි. ඉතින් සුපිරි කියන්නේ සුපිරි මාර legendary quality එක නැති වුණත් අපි ඉතින් මේකෙන් time එකකටපත් වෙන්න ඕන අනිවාර්යෙන්. අපිට කිසිම දෙයක් නැතුව හිටපු එකේ. රයිට්. ඉතින් මේක තමයි අප්ඩේට් එකකින් මම හිතන්නේ මේ පාර අප්ඩේට් එකකින් වෙලා තියෙන සුපිරිම වෙනස්කම් දෙක. රයිට්. ඉතින් මම දැක්ක සුපිරිම වෙනස්කම් දෙක. Thank you Activision. රයිට්. එහෙනම් ඉතින් අපි ආපහු අලුත් වීඩියෝ එකකින් හමුවෙමු ගායිස්. රයිට්. ඒ වගේම අද හවස 3ට මම එනවා live හවස 3යි කාලට. රයිට්. ඉතින් set එක එකතු වෙන අපිත් එක්ක. ඊළඟ ගායිස් thank you so much. ආදරේ හැමෝටම. Love you all.
ඉතින් ඔයාගේ අදහස මොකක්ද කියලා පහලින් කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාන්න මේ වීඩියෝ එක ගැන. ඒ වගේම ඇක්ටිවිෂන්ලා මේ අපි වෙනුවෙන් දීලා තියෙන ඉෆෙක්ට් එක ගැන. රයිට්. එහෙනම් thank you so much. ගිල්ලනම්.